Hello everyone. ඉතින් කොහමද? ඔන්න අපි අද ඔයාලා ළඟට ආවා තවත් පුංචිම පුංචි වැදගත් ඉංග්‍රීසි පාඩමකුත් අරගෙන. පොඩි වෙලාවකින් විනාඩි 5කින් අපි ඉංග්‍රීසි භාෂාවේ වැදගත් වචනයක් ඉගෙන ගනිමු. අද ඉගෙන ගන්න යන වචනය තමයි any. 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 මේ any කියන වර්ඩ් එක පාවිච්චි කරනකොට බොහෝ වෙලාවට අපි මේක uncountables ඒ කියන්නේ ගණන් කළ නොහැකි නාම පද සමග uncountable nouns money rice sugar honey salt ඒ වගේ ගණන් කරන්න බැරි ඒවා තියෙන. ඒවත් එක්ක තමයි බොහෝ වෙලාවට භාවිත කරන්නේ. ඒ වගේම බහුවචන සමග පාවිච්චි කරන්න පුළුවන් brothers sisters siblings ඒ වගේ වචන සමග. ඒ වගේම මේක පාවිච්චි වෙනවා නැතාර්ථයේදී negative එකේදී. ඒ වගේම ප්‍රශ්නාර්ථවලදී නෑ කියලා කියනකොට ප්‍රශ්න අහනකොට පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණ කීපයක් ඉක්මනින් බලමු. Any. Do you have any siblings? Siblings. සොයුරු සොයුරියන් සඳහා කියන පොදු වචනය. Siblings. එතකොට තේරුම Do you have any siblings? ඔබට සොයුරු සොයුරියන් කිසිවෙක් සිටීද? I don't want any more trouble. I don't want mata womana ne mata avashya ne any more trouble. Tavadurata prashna avashya ne any more trouble. Now enough. I don't want any more trouble. Mata tavadurata karadara prashna avashya ne. Ethin e wage thunwini ekata yanna metana. Do you have any questions? Do you have any questions? ඔබට ප්‍රශ්න කිසිවක් තියෙනවද? ඔබට ප්‍රශ්න කිසිවක් තියෙනවද? Do you have any questions? Then do you කියවට she ගැන කතා කරනකොට do she කියන්න බෑ. She third person singular subject එකක්. එතකොට අපි පාවිච්චි කරන්නේ do නෙමෙයි does. Does she know any foreign languages? Does she know any foreign languages? ඇය විදේශ භාෂා කිසිවක් දන්නවද? Does she know any foreign languages? He never takes any drinks. He never takes. Never කියන වචනේ තේරුමක් නැතාර්ථය. එතකොට he never takes කියන්නේ කවදක්වත් ගන්නෙ නෑ any drinks. සාමාන්‍ය drinks ගන්නවා කියලා අදහස් කරන්නේ මේ alcoholic drinks. එතකොට he never takes any drinks කියන්නේ කවදාකවත් බොන්නේ නැහැ කියන එක. ඔව් කවදක්වත් පාන වර්ග ගන්නෙ නැහැ. He never takes any drinks. Have you got any money? Have you got any money? ඔයාලගේ සල්ලිවත් කීයක් හරි දෙනවද? Have you got any money? Have you got any money? I cannot give you any more. දැන් දුන්න ඇති ඔයාලට සල්ලි. තව දෙන්න බෑ. I cannot give you any more. තව දුරටත් බෑ. I cannot බෑ give you any more. තව කිසිවක් ඔබට දෙන්න බෑ. She doesn't have any reasons. ඇයි එයා එන්නේ නැත්තේ? She doesn't have any reasons. ඇයට හේතු කිසිවක් නැහැ. ඇයි හේතු කිසිවක් කියන්නේ නැහැ. She doesn't have any reasons. ඉතින් මේ වගේ ඔබට පාවිච්චි කරන්න පුළුවන් any weapons ආයුධ කිසිවක්. Any reasons හේතුන් කිසිවක්. Any problems ප්‍රශ්න කිසිවක්. ඒ වගේ එනි කියන වචනේ පුළුල් පරාසයක අපිට යොදා ගන්නට පුළුවන්. ඔන්න හොඳින් මතක තියාගන්න එනි uncountable nouns ඒ වගේම plurals ගණන් කළ නොහැකි නාම පද සහ බහුවචන පද සඳහා භාවිත කරන්න පුළුවන්. නැතාර්ථයේදී යොදා ගන්නවා. ඒ වගේම ප්‍රශ්නාර්ථයේදී ඔබට යොදා ගන්න පුළුවන්. Do you have any siblings? ඔබට සොයුරු සොයුරියන් කිසිවෙකු සිටීද? I don't want any more trouble. මට තවත් ප්‍රශ්න කිසිවක් අවශ්‍ය නැහැ. Do you have any questions? ඔබට ප්‍රශ්න කිසිවක් තිබෙනවද? Does she know any foreign languages? ඇය විදේශ භාෂා කිසිවක් දන්නවද? He never takes any drinks. ඔහු කවදාකවත් පාන වර්ග මත්පැන් බොන්නේ නැහැ. Have you got any money? ඔබලගේ මුදල් කීයක් හරි තියෙනවද? I cannot give you any more. මට බෑ තවදුරටත් ඔබට දෙන්න. She doesn't have any reasons. ඇයට හේතු කිසිවක් නැහැ. එහෙමනම් එනි වල භාවිතය ඉතාම සරලයි. සරලව තමයි මේ පාවිච්චි කළේ අපි එනි කියන වචනේ.
තවත් උදාහරණ ගණනාවක් අපිට ගන්න පුළුවන් ඉදිරි පාඩම් වලදී අපි එහෙම යමු දැනට සරලව ඔබට එනිවල භාවිතය පැහැදිලි කියලා හිතනවා ඉතින් එහෙමනම් තවත් දවසක තවත් ප්‍රයෝජනයක් වචනයක් සමගින් අපි මුණ ගැසෙමු ආයුබෝවන්.